ද ද ැත හැත්ත හේ පලි ර්ථක ත්යක් තිබ ක්දනුේ හත්ත ප ප ර්ික කිය. විනිමය සම්බන්ධ. විනිමය සම්බන්ධ. න විනිමය පාාවෙන් නය පාලිත කල්ලත් නෑදැ. ඒක තීරණය කරන්නේ මධ්‍යම බැක්වුව මහ බැංකුව හැයි පැදිල්ලෙස අපි කියන මේ ැ මධ්‍යම් බැක්කුව හ බැංක්කුව ශවාදීනව සමස් ආර්ථකය ගැන හිතලනේ තීරණය කරන්නේ දේශපාල උමනාවට. දේශපාල උමනාවට බැක් කිසිම වාධීනත්යක් මේ වෙලාව නෑ. මොකොට ඔවුන් මේ කරන්නම මේ වෙලාවේ ආණ්ඩුවේ දේශපාලන එජෙන්න්ඩ එකත් එක් න්‍යායපත්‍රයක් එෙක්. ඒකති මතු සාක්්‍යයක් කවශන මුදල් මණඩල ඉන්න ප්‍රධානීක්ත්තමයි බාන්ඩා ාරලයකම්මරය අද මතිවරණ කොමිසම කියද සල්ලි දෙන්නෙ නෑ ේස්ාධිරය කියයද මැතිවරයට සල්ලි දෙන්නෙත් නෑ සේස්තාධකරනය කියෙනනකොට මතිවරණයට වශසරන මුදල් නිකුත් කරන්න කියලා බාන්ඩාගාරලයකම්මරය අයිත් හොරාගෙන්ම පේනහන්න වගේ. රනිල්ගෙන් හනවා දෙන්නද කියලා. එතකොට පැහදිලි එත් ඉන්න මුදල් මන්ඩලේ සමාජිගේ කැටියට මහ බැංක්වේ ස්වාදීනත්වයක්මෑ. එතකොට මේ ගත්ත තීරණය මොකක්ද. මේ රුපියල ශක්තිමත් කලා ශක්තිමත් කළේ කොහොමද එක පැත්තකින් එයට පෙන්න්න ඕන වුනා දැන් රටේතිය පාන පශනයක් හැමෝමහ ගන්න දයක් ම දුුලරාබුදේ. ල අර්බදෙන් විස දෙන්න පටන් අරන්තිය එතකො ආර්ථික හදෙනවා රට හදෙනවා. එහන්න මේ පාලනය වෙනස් කරන අවශ්‍යනයගෙන මි්‍යාව නිර්මාණය කිරීම. ඔබ දන්න මීට කලයුත් අපේ ලංකාවේ මෙවැනි සදිිස්ථාන තිබුණා. කාලයක්තිස නත්තුකරුම් මතයක්ම යුද්ධෙ වරකාම ආර්ථකය හදන්න පුළුව. හැබැ යුද්ධ වරුණ ආර්ථකය හැදුනෑ. ඉට පසේ නටත්තුකරු මතයක් තමයි කොරෝණාවට පස්සේ කොරෝණ නොතිබනානං ආර්ථකය හදන්න පුළුවන්, කොෝණ යුරුණ ට පස්සේ ආර්ථක හැදෙනවා කිය. බ කරෝනයිවරුණ ර්ථික හැදනෙත් නෑ. ඊට පසේ මතය නිර්මාණය කළ ගෝටාව රාජපක්ෂාවට පස්ේ රටහදන ආර්ථික හදෙනවා ගොටාපඇත්තාව ගියා හැදුනා ආර්ථිකයක් නෑ. ඉට දැන් ලොකමල් අර්ගුද ඩොලර් ප්‍රශ්නි දැන් හදන මතේ දැන් ඩොල්ර් ප්‍රශ්න විස දෙන්න පටන් ගරන් තියෙන්නේ ජාත්‍යන්තර නූල් අර මුදල අපට නයදෙන් හදනවා ඒ කඩාහපපල් කරන්න කට්ටියක් උත්සා කරනවා එකන්ද කඩාප කපල් කිරින් පැත්තකින් තියන්න. ඇ මේ ර්ථක හැදන්න පටන් රන්ති යන්නේ ඩොල් ප්‍රශ්න විස දෙන්න පට අරන්තියන්නේ රුපියල ශක්තිමත්වන ටන් ගරන්යන කිය. මදැක් අප පවෘතියක් තියෙන ලෝකයේ දැන් ක්‍රියාකාරීම මුදල් ඒකගේ බවට රුපියල පත්වෙලා තියෙන්නේ කියලා එතව ප්‍රශ්න තියන්නේ ලෝකයේ ක්‍රියාකාරීම මුදල් ඒකගේ බවට රුපිය පත්වෙලාන ඇමරිකන් ඩොල් රත් වඩා වැටින් ඇයි මේ වෘර්ථක උපාර උද්ඝෝෂණය කරන්න. ඇයි මේ වයිදවරුද්ඝෝෂණය කරන්න ඇ ගුරුව ුත්්ඝෝෂණය කරන්න. යිදැම මේ ප්‍රශ්නම කතුකාාර යෙන හරි පැහැදිලි මේ මිත්‍යාව හදල තියෙන්නේ කියලා බොද එම දා අපි පතන ප්‍රවේෂ උුත්ේෙම රයි දැ ුපිය ශක්තිම වතුුණ දැන් ඩොල්ල වැත් කඩාගෙනටන්නේයන්නේ මෙරිකාවට අඩාවේගෙන් ලංකාවද වුණුන්න පටගන් තියෙන්නේ මේ හදිසියම ඒ හිට දැන් ඇයි බදු ගහන්න හෙෙන ගෘතිකීට. ඇයි දැන් ගහපු බද්ධයින් කරන්න බැරි. ඇයි දැන් මේ පාරමින් සු බස්සල තියෙන්නේ. ඇ දැ පෙටික කියන්න බැරි. රෝහල්ල මත් අත්‍යවශ ිහෙත් නෑ. එක්කඇමතිවරේ එකක වෙලාකට කියන අත්‍යවශ්‍ය නොන ශල්ලි කරනමත්තන්න ඕන කියලා. එ අතවශ නෝන සල්ල කරමනවත්තන්න අශන අවස්්‍යතරම් බේජයන පුල මොක දැන් රපියරශක්තිමත්තවා. දැම් බඩු මිල වේගෙන් අඩු කරන්න පුලන්. දැන් ජනතාවට සහන දෙන්න පුලුවන්. ඇැම් ප්‍රශ්නීවරයි නහෙමට. එහම හිතන්න පුලන් කෙනෙකුට නෑ. අපි ඉතාම් පැහැදිිව කියනවා. මේක ඉතාම් පැහැදිිව මොහොතකට හදපු. මත්‍යාතත්යක්. ඒ මත්‍ය තත්ත්ේ හදන්න සාතකවෙච්ච කාරණතම ඇි සාච්චා කළේ එකක් මහා බැංකෝ විසින් මුල් ඇතිීරණ කරන තියවවා ැංකෝල රඳවගන්න පුලන් විදේශ විනිමේ ප්‍රමාණය සියයට විසි පහහින්දර සියට පහලවදක් බාඩු කරන්න. ඒින් බැංකවලට බපුරංවෙලා තියන යම්කිසි ඩොල ප්‍රමාණයක් මුදාහර. එකක තමයි පෞ්ජලි බැකුතුන් කර බි්ච ඩොලමිජන් හාරසියක තෙතමනයක් සහිත පුංචි. ඒ මුදල් ප්‍රමාණය ජාත්‍යන්ත්‍ර මුල්්‍ය සමයතන. ඉළඟට කාරණාව තමයි ඉන්දදියානු රුපියලත් එක ලංකාව ගෞඳනු කරන්න සෝදාන්‍ය කියලා හදන මතය. එක තාම ඉතිර්ණ වෙච්ච දෙයක්න මේ එක මුදේ ඉල්ළඟට බලපාන දේශපාන කාරණාගනාවක් තියෙන නොට ඒ ුුණත් දැම්මේ වෙලාවේ යෝජනාවක් හෙටඩිට තියෙන. හතරම නිකාරණය තමයි ජාතයන්තට මුූල අරම්දුලින් මුදල් නිදහස්කිරීමක් සිද්ධවෙයි කියලා තියෙන බලාපොරොත්තුව එක ඉක්මං කරලා තියෙන එක. පස්සනි කාරණාව තමයි. මෙන්න මේ තත්වය නිසා දැන් යම්ප්‍රමාණකට සතුළුවට හෝ අතේ රදවන දිච ොල් රඳවගත්ත අය දැන් අප ොල් රතේතියාගදල වැඩක් නෑ මෙ ඉක්මණින් ගුදාහරන්න ඕන ොද දැන් ඩොලරේට තවත් බඩියෙන් ෘපියල් හම්බේණනි නෑැ කියලා ඒ රදවගන දිිච ොලර් මාරු කරන්න පඩන්ගැනීම. මෙන්න මේ කියෙන කාරවා. ඉට අමතර දෙයක් තියෙනවා මට අවුරුත්තකට කලින් විතරඳල රටින් බැහරවෙච්ච ශ්‍රීලාංකික විශාල්ප්‍රමාණයක්න්න ඔඕුන් යම්මා දැන් කලින්ට වඩ. ගෙවල් වලට වියදමට ඔවන් උපේ ගත්ත මුදල් එවන්න පටන් කරන්තියනවා. සංචාරකින් මෑත කාලේ වැඩි ප්‍රමාණයක් පැමිල්ලදෙන විශේෂම රුසියායන යුදධත්ත එක යුරෝපයේ බඩුමිල වැඩුවීම. එවගේ රෘසියාම ජාතිකින් වැඩි ප්‍රමාණයක් ලංකාට පැමිණිවැනි සාධක. සංචාර්කර්මාතය කතාව ගත්තොත්ත හෙම. සංචාරක ලංකාට ලුිගාණින් පැමිණ නිමල මේ වැදගත්තවෙෙන්නේ. සංචාරකයෙක් ලංකාව තුළ රැඳීන්න කාලය රැඳීන්න කාලය තුළ. ඕුන් ර්ද දංගල ප්‍රමාණය. ඔවුන් වියදන් කරල ප්‍රමාණය අඩුව නම් අපට විනිමේ න්නේ නෑ නත සංචාරකන්ගේ පැමිණීම විසනුත් යම් ප්‍රමාක යම්යම් කොටස් ප්‍රමායකට විදේශ විනිමය ඇවිලතිය. ඒවතමයි මේ ඩොලර් ගලා ම කියන කතාවදී අදාවෙෙන තියෙන්නේ. අපි අප ආර්ථික කවන්සල හැටියට ජනතාවට එහෙම හරි සහනයක් වෙනවන ඒක ගෙන කමත්තක් පේ නෑ.ඒ අපි කැමති. ටට එහම හරි කාන්තාරයකට දියපොදක් පටනවා හරිමට්ටමින් යම් කිසි සසානයක් ජනතාවට සුල හමද්‍ය පරිමාණ ව්‍යාරමාතකරුවට ඇතිවරුණු අප පිකර කැමති. හැබැයි මේ හදිසිතීරණය විසින් අර්බුදේයට අන ශේෂත්‍ර කරනාවත් තිය. අපි සට බන්ධාර්මහාචාර්තතුමය පැදිි කරාවගේ විශේෂෙන්ම කලින් මිලදීගැනීම් කරපු. කලින් මිලදීගැනීමට එකඟ වෙච්චි. ගියසුම් ඇති කරගත්ත අප නෑනකරුවන් අද පරපල අර්බු දෙකට ලක් කෙලා තිය කොද අපි දන්න මේ ආ්ඩුවේ. අත්තනෝමතික දෂ්ට දූෂිත තීන්දුතීරණ නිසසා. තවත් අපන ශේත්‍රයේ වැැදිල ඉන්නයගෙන් තම අප රට ඩොල්ර් වැරි පමාණයක්කෙන්. ඔවුන්ගේ විශාලහ ඇඟලුම් කර්මාති ශේෂත්‍රී. හො ඇගලුම් කර්මාන් ශෂේත්‍රයේ මේ මුන්න බාධකති බ මොන ටැක්ස් ගැහවත් මොන ප්‍රශ්නාවත් යම් ප්‍රමාණ රහර ි ගවසුමල්ටාපය මි ගවසුම ඇල යෙන්නේ ඩොලරට රුපියල් තුන්සය හැට පහ ප්‍රමාණය ප්‍රමාණ මුදර ිලිද රගැනීම කල. ුන්ට දැ ැබීමම් සිදධවෙ වන්න පටන් ගන්තිනය තුන්සේ කොළහට දැන් එතකොට ඔුන් රුපියල් හතල්හිියක පණහක පාඩුවක් පිළතමයි දැන් අපනයන කඩුතු කාණඩුලා දින මේ මොහොතේ තියෙන තත්යන්න ඒේ කර්මාන්තය එෙමයි සුළ අපනයට බෝ කර්මාතය තිහෙමයි විශලවසයෙන්ම මේ වයිද මයි දැනට තාමත් රැකියාවල් යම්ත්‍රමාණයයක්හරරි විශාල භක්ෂත් පැඳදිල ඉන්නේ ඔවුන්ට බරපතර පහරක් මේකින් වදින එක වලක් වන්න දක්නෑ ඩං ආණ්ඩුව එක හිතලවත් නෑ ඒනි ඇතිවන තත්ව. ඊළන්ට ආනායනකගත් ොත්හෙම ආනයන උපරිම සීමමකර තත්වයක් කරතමයි තරණ ක්‍රාමක වෙද. යද ආනානයන උපරරිම සීමමාකරම ත්වයක් අයටත මේක ්‍රියාත්මක බද්දී. මේකින් වෙල පොලේ ඇත්තට ආනය අපනයන පරතරය අතරද. අපනය හරුවන්ට විතර මේක රපතර පිඩාව රජෝම ලක් කලා ය. ර අණ්ුව ගැන කිසිම සලග ලක් ලක් කලන. අනක පොල අනප පාති ලක පො දේ. ැ මේ මුූල්‍ය හැසුරුවීම ෙන පොල ු සිද්ධ කරන පොල නපත හෙම තියගෙන. එක් තාව වැඩි කරමින්. ඉඳ මෙ ආර්ථිකය අකුල්ලල සීම කරලා අපනෑන කර්මාන්ත තවා දැවමත්වෙමින් ආනයන් උපරිම සීමකරපුතත්වකි යටති. මේක කරද්දී අපට ඉතාම් පැදිලුව පේනෝ මේ මොහොත පන්න ගත්තට ඊළඟ මුොහතේ බරපතල අර්බුධ කාරිතත්තකට යනවා ඉතා පැහදි ෙසම ිශවාසරවා මේේනිසා. තාව කාලිකවත් සහනයක් ලවාගන්න පුළන් හැකියාවක් පේන්නේ නෑ එක මොහොතක සමපේක්ෂණ මාසය. ස්පැකුලේෂන් කියන්නේ තත්ත්වයට විතරක් වාසිදායක තත්වයක් නිර්මාණ කල තියන ඒක නිර්මාණ කරන්න පුළන්ගෙන කිහිපදටු විතරයි. මොක මේ මේ තත්ව යටතේ සමපේක්ෂ වාසියල බල තියෙන්නේ ඉතා මුුල් පිරිසක් විතරයි. කොටස්වන්දපොේ ගත්තත් අපි විශවාස කන්නන කොටස්වද පුල අපේ පුංචේක් විශල කොටස්වද පොක්නෑඒ උඩා කොටස්වොඳද පොල ඉන්න අයයාතරේ තමන්ගේ අර්සාාධ කර මුදල තමන් පිට ිහිල්ලොපේගත්ත මුදල් තමන්ගේ කුඩා්‍යාරවල මුදල් මන් ෘතීන්ගෙන් ලබිජයම් කිසි අමදරාදාාහැමත්වරන ඒවා යොදවල කොටස්වඳ පොල ඉන්න සියයටට අසුවක් විතර පිරිස මේ නිසා බරපත ලර්බු දෙට පත්වනවා. මේක වාසිල බන සුලු පිරික් විතරයි වාසිල බන පුලන්කම තියෙන්නේ ඒ නිසා අපි විශ්වාස කරන ඉතා එක්මනින් විසඳගන්න ඕන තත්ත්වයක් ස්ථාවර ආර්ථකයක් නැතු විශේෂය මාර්ථකය නාස්තියය දූෂණය හොරකමංචාව නතර කරන්න නැතුව. ඒවගේ දේශපාලන ස්ථාවරත්වයක් රටේ හදන නැතුව. ආයෝජන කැඳවන්න මේ ඇතිවෙච්ච තත්ව වාසිදායක වෙනිි නෑ. ්‍ර්‍යපාර අරම්භරන්න මේ ඇතිවෙච තත්වය වාසිධයකවෙන්නි නෑ. එවගේම පීඩාවට පත්ච් ජනකොටස්ඒ පීඩාවෙන් ගලගන්න මේ ඇතිච් තත්ව වාාධයක වෙෙනනි නෑ. මෙතන මේ හදන මතය තමයි අපි තම් පැදිලුව මෙරට ජනතට. වගේ ලෝකි පුරායන ශ්‍රීලාංකිකින්ට කියන්න මේ හදන්න හදන මතයගෙන ඔබ කල්පනා කාරිවන්. මේ හදන් හදන මතය තමයි දැන් අපි ආර්ථකය ස්ථාවරන තත්වයට පත්තමි යන්නේ අපිඒ පැත්තර හැරිලා තියෙන්නේ ඊලාළන්ට ජාතන්ද්‍ර මුල්ල අරමුදලට සහයයක් දෙන්න හදනවා ජාත්‍යන්ත්‍ර මුල්ල අරමුදලට යෝජනා කරන්න හදනවා තැන් පෞද්ගලික ණයකරුවන් සමඟ සහ රටවල් එක්ක ප්‍රතිව්හගත කරනයට සහ එකඟතාවයන්ට පත්වෙන්න කියලා. එකඟගතාවයන්ට පත්වීම සඳහා ආණ්ු මාරුවක් සිිද්දව වනොත් බලය මාරු විමක් සිද්ද වුනොත් තාවකාහලික හරි බලය වෙනස්වනව එක පෙරුණුත් එක හොඳ නෑ එක නිසා අපටම ඉන්න දෙන්න අපටම ඉන්න දෙන්න කියක දැ මේ කියන්න හදන්. ඉ හෙට දවසේදී ඉළඟ පිම්ම පණන්නේ යන්නේ මේ ආර්ථක දැ රුපියල ශක්තිමත්වෙම යන ලාවේ උද්ගෝෂණ කරන්නපා ඉල්ලි මල්ලන්න එපා සාහන ඉල්ලන්න එපා ආර්ථික හදල දෙනකං ඉන්න එතකන් චන්දතියන්නත් කියන්න එපා. ත චන්ද කියල බය මාරුණුත් බලය වෙන සුනොත් අරගුල්න්නොට හිදේවිී ඒගොල්ලු කැතිවෙන එකක් නෑ එතකොට අපේ මේ නෑයටික කල්දා ගන්න වැැර වෙනවා එනි ඒකට ඉඩ දෙන්න කියෙක තමයි මේ කියන්න හදා. ඒකට අවශ්‍ය කරන කසකාරයෝ තමයි දැම් මේ ෘපියල ශක්තිමච්චි කියන මතය හදමින් එන්න හදන්නේ කියන එක තේරුම් ගන්න කියලා අප ශ්‍රී ලාංකන්ගෙන් යනතාව ඉල්ලිමක්.